දැන් මේ කුකුල්ලුන්ට උදේ ආහාර වෙල ලබා දෙන්න හදන්නේ. මේකට අපි පොඩියට කපාගත්ත කංකුන් තමයි අද පාවිච්චි කරන්නේ. ඊපස්සේ තව ගෙදරින් අප අයින් කරන පොල් උදේ මිරිකල අයින් කරපු පොල් කුඩු ටිකක් දාලා තියෙනවා. සුදු ලුණු බික් දෙක තුනක් දාලා තියෙනවා පොඩියට කපාගෙන. මොකද ඒකෙන් ඒගොල්ලොන්ගේ මේ සෙම රෝග එහෙම කැපෙනවා. දැන් මේ අපි දානවා හාල් පොලිෂ්. කුකුළු ඉන්න ප්‍රමාණයට ඔයගොල්ලෝ කියන්නේ දීලා බලන්න. එතකොට ඒගොල්ලෝ ඉවර වෙන්නේ නැති වෙන්න කනවනම් අනේ ප්‍රමාණය දක්වා ගන්න. ඊටවත් අපි මේකට එකතු කරනවා ලුණු කුඩු. ප්‍රමාණවත් ලුණු කුඩු ඔබ තීරණය කරන්න ඔබ කොච්චර හාල් පොලිෂ් ගත්තද කියලා ඒ ප්‍රමාණය මත. දැන් අපි මේක තෙත් කරන්න ඕන. අපි මේක තෙත් කරන්න ඕනේ. මොකද උන්ට වියලිව තියෙද්දි කන්න අමාරුයි. මේක අර අග්ගලා පදම වෙනකන් ගුලි කරන්න ඕනේ. ඒ නිසා ඔබ කියන්නේ අතින් අග්ගල වගේ මිශ්‍ර කරන ගමන් බලන්න තෙතමන ප්‍රමාණය අග්ගල සයිස් වෙනවද කියලා. දැන් හොඳට මික්ස් කරන්න. ලුණු කුඩු, දාපු කොළ ජාති, පොල් කුඩු ඔය සියල්ලම එකට හොඳට මික්ස් වෙන්න ඕනේ. වතුර ටික ටික දාලා ඒ පදම ගන්න. ඔයාලා එක දවසක් දෙකක් හදද්දී ඕක එයාලට හුරු වෙනවා. තව ඔගොල්ල වෙනම දෙනවනම් කුකුල් කෑමත් මේ වෙලාවදී වතුර දාන්න කලින් දාලා මික්ස් කරන්න පුළුවන්. මෙන්න මේ අග්ගලා එකක් හදන්න පුළුවන් පදම. මෙන්න මේ විදිහට වලට පේනවා. කැඩෙන්නේ නැහැ, ගුලිය හදලා තියන්න පුළුවන්. හැබැයි වතුර මිරිකෙන්නේ නැහැ. මෙන්න මේ පදම තමයි හරි පදම. අන්නේ පදම වෙනකන් ඕගොල්ලෝ හොඳට අනා ගන්න. පස්සේ අපි දැන් අරගෙන යන් කුකුලුන්ට කන්න දෙන්න. බලමු ඒවේ. කෑම ටික දාන්න කලින් මේ පොඩි පැටව පුරුදු වෙලා ඉන්නේ. මේ බාස් රතු බාස්කට් එක දකිද්දිම කෑම ගේනවා කියලා. ඉතින් මේ ඒගොල්ලෝ අරගෙන යන ඒ ටයිම් එකේ මගේ ඉඳලා මේ ඉගිරිලා වහලා කනවා. හරි අපි දැන් ගිහින් බලමු ලොකු කුකුලුන්ට කොහමද කෑම ටික දාන්නේ කියලා. මේ යන්න බලන්න කෑම වාසනේ එනකොට ඒගොල්ලෝ දන්නවා. අන්න ඔක්කොම එකතු වෙනවා. අර දෙන්න නම් බහින්නේ නැහැ ඉතින්. මෙන්න බලන්න වාටේට කොච්චර කලබල ඉන්නවද කියලා කට්ටිය. අපි මෙතන කෑම දාන්නේ ඇත්තටම වෙන දඩට නම් මෙතන වැලි චුට්ටක්වත් නැති වෙන්න අතු ගානවා. අතු ගාලා තමයි දැන් මේ මම වීඩියෝ එක කරන හින්දා ඒක හරිම අමාරුයි. මේ බලන්න මේ දෙන්න බහින්නේ නැමේ. මේ දෙන්න බහින්නේ නැහැ.
මේ වගේ ඔයාලගේ අයින් කරපු සීට් කෑලි දිනනවා නම් ඒවට දාන්න. එතකොට ඒගොල්ලෝ කකුලෙන් පහුරු ගන්න වලට විසි වෙන්නේ නැහැ. මේගොල්ලොන්ට කෑම දෙනකොට හැම තිස්සෙම මතක තියාගන්න කෑම දාන තැන ඉතා පිරිසිදු තියාගන්න ඕනේ. මට දැන් මේ වෙලාවේ අතු ගා ගන්න බැරි වුණා වීඩියෝ කරන්න නිසා. එකම තැනකට දාන්නත් එපා. එතකොට ඒගොල්ලෝ කොටා ගන්න පුළුවන්. මේ වගේ තැන් තැන් වලට දාන්න. එතකොට ඒගොල්ලෝ බෙදිලා කෑම ගන්නවා. මේකට සුදු ලුණු වගේ දේවල් ඇඩ් කරලා තියෙන නිසා ඒගොල්ලන්ගේ එක එක ආසාදන රෝග තත්ත්ව ආවත් ඔරොත්තු දෙනවා. ගාන් කුකුළු කියන්නේ සුදු ලුණු, රතු ලුණු, බී ලුණු හරිම කැමති කැමිට ගන්න. ගංගකුල් ව්‍යාපාරය අමාරු නෑ. ඔබ ගෙදරම ඉන්න කෙනෙක් නම් ඉතාම පහසුයි මේ දේ කරගෙන යන්න. ලොකු ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේ දවස්වල අපි අතර මෙහෙම කෑම අනිවාර්යෙන් දවස දෙපාරක් දෙන්න ඕනි. මොකද දැන් මේ පෑවිල්ලත් එක්ක වත්ත තියෙන තනකොළ ටික ඉක්මනට දළු දාන්න. කොච්චර වතුර ඇල්ලුවත් මේගොල්ලෝ එනේන දාල කනවා. ඒ නිසා අපි මේ වගේ අනිවාර්යෙන් කෑම දෙන්නම ඕනි. එයාලා කෑම කාලා අර ඉවරෙන්න තමයි කෑම දෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ පහුරු ගන්නවා. අර මේ වගේ භාජනයකට දැම්මම පහුරු ගන්නෑ. මේ වගේ ලොකු ෆාම් වලින් අයින් කරපු භාජනක් තියෙනවා. ඒ දේවල් පිරිසිදු කරලා අපිට ගන්න පුළුවන්. ඊපස්සේ මේ වගේ අපිට වතුර දෙන්න පුළුවන් මේ වගේ භාජන පාවිච්චි කරලා. මේකට අපි විටමින් සී දානවා. ඒ වගේම පණු බෙහෙත්, ඒ වගේ දේවල් ඒ අවශ්‍ය දිනයට දෙනවා. අපි ඒ ගැන වීඩියෝ එකක් වෙනම ගේන්නම්. ඒගොල්ලන්ට දෙන බෙහෙත් වර්ග සහ ආත් බෙහෙත් කියන්නේ ඒවා කොහොමද හදාගෙන දෙන්නේ, මොන වගේ ලෙඩ රෝග දෙන්නේ කියලා අපි වෙනම වීඩියෝ එකක් ගේනවා. මේ වීඩියෝ එකෙන් අපි ගෙනාවේ ඔවුන්ට කොහොමද කෑම දෙන්නේ කියලා.